අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. දැනම මේ පින්නතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි, අද වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා උදෑසන 10 ආසන්න වෙලා තිබෙන මේ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වැඩවාසය කරන ඒ හොරණ යාල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසන කුටියට යෝගාවචර පින්නතුන් පිරිසක් පැමිණ තින බවට තොරතුරක් වාර්තා වෙලා තිබෙනවා. ඒ ලෝතුර අමාමෑණි අනන්තව සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ, අනන්තවත් පසේබුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ, අනන්තවත් මහරහතුන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ නිවන සොයා යන ගමන් මාර්ගය තුළ තමා තුළ මේ වන විට වර්ධනය වෙලා තිබෙනා වූ, නිවන සොයා ගැනීම සඳහා තමන් තුළ වර්ධනය විය යුතු විදර්ශනාවේ අත්දැකීම් කොයි ආකාරයෙන්ද තමන්ට මේ වන විට අවබෝධ වෙමින් පවතින්නේ ගැන තමන්ගේ මේ විදර්ශනා භාවනාවේ අත්දැකීම් ඉදිරිපත් කළා. ඒවා සාකච්ඡාවකට භාජනය කරත් අන්නේ ඉදා ලෝතුරා අමාමෑණි අනන්තව සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ සිවුරු දරාගෙන, තවත් අනන්තව සම්බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ සිල්රදී ඇඳගෙන, තවත් අනන්තව සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ පාට පාට රෙදි ඇඳගෙන, ඒ වගේම අනන්තවත් මහරහතුන් වහන්සේලා සමග සමකාලිකයන් විදියට, අනන්තවත් මහරහතුන් වහන්සේලාගේ ගෝල බාලයන් විදියට, අනන්තවත් මහරහතුන් වහන්සේලාගේ ගුරුන් වහන්සේලා විදියට, අනන්තවත් මහරහතුන් වහන්සේලා ඉදිරියේ සිල් රෙදි ඇඳගෙන, අනන්තවත් මහරහතුන් වහන්සේලා ඉදිරියේ පාට පාට රෙදි ඇඳගෙන, එදා තමන් වඩා ගැනීමට වඩා වර්ධනය කරවන්න වෙර දරුවා වූ විදර්ශනාව අද වෙන විට කොයි විදියට තමන් තුළ වර්ධනය වෙලා තියෙන්නේ, ඒ වර්ධන විමරා මේ මොහොතේ ජීවමාන ගෞතම සම්බුද්ධ ශාසනය මගේ සංසාරයේ ගෝර කතරේ දුක්ඛන්දරාවේ කෙලවරක් නිමාවක් අවසානයක් සම්ටුවන් වන අවසාන සම්බුද්ධ ශාසනය බවට පත් කරගන්න පුළුවන්ද බැරිද කියන මෙන්න මේ ප්‍රතිඵලය, මේ පණිවිඩය තමන්ට තමා තුළින් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා කියලා බලන්නයි මේ පිනුතුනේ උත්සාහ කරන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම තමාගේ සීලයකට බැසගෙන, තමාගේ සීලයකට läගගෙන, තමාගේ සීලය මෙනවයි කියමින් නැවත නැවතත් සතර සතිපට්ඨානයේ තුලම කාලය ගත කිරීමට වෙරදරලා, අන්න එහෙම සතර සතිපට්ඨානයේ තුල කාලය ගත කිරීමේදී කොයි ආකාරයෙන්ද කායානුපස්සනාව තමා තුළ මෙහෙට වැඩිලා තියෙන්නේ කියන මෙන්න මේ අත්දැකීම ඉදිරිපත් කරන්නයි මේ උත්සාහ කරන්නේ. අන්නේ සඳහා තමයි මේ පින්නදුණු කුසල් පහළලා තින්නේ. කුසල් පහළ වෙච්ච නිසා මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේදී මේ ස්ථානයේ වැඩවාසය කරන බව දැනගෙන ඒ තොරතුරු ඔස්සේ මේ ස්ථානයට පැමිණලා තිනවා. කොයි ආකාරයෙන්ද අපි මේක ගෞතම සම්බුද්ධ ශාසනයේ ජීවමාන බව මම මාතුලින් අත්දකින්න කියන එක ඉදිරිපත් කරගන්න. අන්නේ සඳහා මේ පින්නදුණු අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් ලැබිලා තිනවා. ඒ අරහා විශ්ව ධර්මතාවයේ සියලු සාධාරණත්වය මේ දක්වා ඉෂ්ට කරලා තිනවා. ඒ අරහා දිබ්බසව දෙවිරුන්ට බණක් කියවන්නේ පින්නතුන්ට අවස්ථාව ලැබිලා තිනවා. ඒක අතිරේක කුසලයක් තිනවා. ඊට අතිරේක YouTube ජාලය හරහා ලෝක පුරාට ඉන්නා වූ සියලු පින්නතුන් වෙනුවෙන් බණක් කියවන්න අවස්ථාව ලැබිලා තිනවා. ඒක අතිරේක කුසලයක් තිනවා. ඊට අමතරව තමන්ටත් තාක්ෂණය හරහා සම්බන්ධ වෙලා Skype තාක්ෂණය හරහා මේකට සම්බන්ධ වන ඒ ජ්‍යෙෂ්ඨ මට්ටමේ එමෙතන සමාධිය සමාධි මට්ටමේ පින්නතුන්නුත් එමෙතන යෝගාචරණ සම්බන්ධ කරගෙන ඒ අයගේ උපදේශ ගන්නත් හැකි වෙලා තිනවා. ඒ සියලු කාර්යයන් මේ පින්නතුන්ගේ කුසල කුසල හරහා සිදුනා වූ දේවල්. ඒ ගෞතම බුදුහාමුදුරුවන්ගේ කුසල කුසල් නෙමෙයි, මේ ආමුදුරුවන්ගේ කුසල කුසල් නෙමෙයි, නැත්නම් මේ ස්ථානයේ ඉන්නා වූ පණ්ඩුපලාස මහතාගේ කුසල කුසල් නෙමෙයි. ඒ මහතාත් මේ ස්ථානයේ රැඳී ඉන්න නිසා තමයි
අද දිනේ මේ පින්නතුන් මේ කාර්ය සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් වෙලා තින්නේ. මොකද මේ පින්නතුන් අසමත් වෙලා තියෙන අතරතුරු වාර්තාවන ආකාරයට මාත්මික උපාසක මාත්මික මේ ස්ථානවල කැඳවගෙන සූදානම් වෙලා හිටි උපාසක මාත්මයාට අසනීප තත්ත්වය නිසා එන්න බැරි වුණා කියන තොරතුරුත් වාර්තා වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඉස්තරා නැතුව ස්වාමීන් වහන්සේ තම වැඩවාසය කරන කුටිය තුල ඉඳගෙනයි සම්බන්ධ වන්නේ. ස්වාමීන් වහන්සේත් තාක්ෂණයේ හරහායි මේ මොහොතේ සම්බන්ධ වන්නේ. ඒ පින්නතුන් ඉස්සරහා ඉඳගෙන නෙමෙයි සම්බන්ධ වෙලා තින්නේ. ඒ පින්නතුන් ස්වාමීන් වහන්සේ දකින්න නැතුව ස්වාමීන් වහන්සේ පින්නතුන් දකින්න නැතුවයි කාර්ය සිද්ධ වන්නේ. එකම ගොඩනැගිල්ල තුල උනාට ඔය ආකාරයට තමයි තාක්ෂණය මෙයාට උදව් කරලා තින්නේ. ඒ තාක්ෂණයේ උදව්වෙන් අබලෝ මේ පින්නතුන් කොයි ආකාරෙන්ද තමන් මේ සංසාරයෙන් ඉතරලා ඉන්න ආකාරය පිළිබඳව තමන්ට තිබෙන අත්දැකීමව තමන් තමන් වෙතම ඉදිරිපත් කරගන්නේ. ඒ අනුව මේ වන විට තමන් තුළ සිද්ධ වුණා වූ විදර්ශනාවක අත්දැකීමක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒ අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක දැන් වෙනකොට මෙයාට තේරුම් කියලා තියෙන ඕන. මේ මොහොතේ ප්‍රකට වීමක් තමයි මේ ඉදිරිපත් කිරීම. ඒක තමයි මේ අවබෝධ කරගන්න හදන්නේ. එහෙමනම් මේ ඉදිරිපත් කිරීමේ හේතුප්‍රත්‍ය අදාළ භාවනාව තුළ තියෙන පුළුවන් හේතුප්‍රත්‍යයන්ගේ ඵලය තමයි මේ මොහොතේ ප්‍රකට වීම. මෙන්න මේ මොහොතේ ප්‍රකට වීම මේ අය ඉදිරිපත් කරන තමන්ගේ මානසිකාරය මතම මෙනීම කරා එමෙතන තමන්ගේ දැනගැනීම කරා අන්නේ දැනගැනීම් ටික හරහා මේ මොහොතේදී ඒක සාකච්ඡාවට භාජනය කරන සූදානම් ඉන්නා වූ පණ්ඩුබලස මහත්මත් ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙනා වූ පින්නතුනුත් අන්නේ තමන්ට තිබෙනා වූ මානසිකාරය මතම මෙනීවීම නැත්තම් දැනගැනීම හරහා මේ අයගෙන් නැවත නැවත ප්‍රශ්න විමසනකොට නැවත නැවතත් මේ අයට දැනගැනීම යනවා. ඒ දැනගැනීම හරහා හේතුප්‍රත්‍යයන් තුළ නැවත නැවතත් මේ අයට දැනගැනීම එකතු වෙනවා. ඔන්න ඕක තමයි ධර්මතාවය. ඒ ධර්මතාවය තමයි අවබෝධ කරගන්න තියෙන. ඒක අවබෝධ කරගත්තා නම් සෝවාන් වෙන්න පුළුවන්. ගෞතම සම්බුද්ධ සාසනයෙන් තමන්ගේ අවසාන සම්බුද්ධ සාසනය කරගන්න පුළුවන් මේ මොහොතේදී. ඒ සඳහා අවශ්‍ය වන්නේ එක චිත්තක්ෂණයයි චිත්තක්ෂණ දෙකක තුලනම් මේ කරන්න බෑ. අන්නේ අවබෝධය කරගන්න තියෙන්නේ මේ මොහොතේ දැනගැනීම මේ මොහොතේ යටගත්තා වූ මේ මොහොතේ නිරුදුනා වූ නිරෝධුනා වූ දැනගැනීමක් බව අවබෝධ කරගන්නයි මේ සියලු දේවල් කරන්නේ. උන්නේ අවබෝධය සඳහා බලමු කොහොමද ආකාය පින්නොත් ඉදිරිපත් වන්නේ කියලා. ඒ නිසා මහත් වූ ධර්ම කරුණුත් ආරාධනා කරනවා. ඒ ආරණ සීනාසනෙ පැමිණලා ඉන්නා වූ ඒ යෝගාවචර පින්නතුන්ට තම තමන්ගේ භාවනාවේ අත්දැකීම් ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන ලෙස මහත් වූ ධර්ම ගෞරවයෙන් යුතු. ලැබිලා ප්‍රශ්න තියෙන නිසා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද උදේ කරුණු භාවනාවක් ගැනයි මේ ප්‍රකාශ වෙන්නේ. උදේ නැගිටුණා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියලා මෙනෙහි වුණා. ධර්ම ශ්‍රවණය කෙරුණා, වෙලාව බැලුණා, විනාඩි 20ක් ගත වෙලා තිබුණා. ඊට පසුව විවේකයක් ගැනුණා. විවේකයකින් පසුව පරයන්කයක් සඳහා දෙවෙනි යෝන්සු මනසිකාරය කරන්න කියලා මෙනෙහිවීමක් ආවා. ඒ හරහා කොළේ අතට ගන්න ඕනේ කියලා දැනගත්තා. ලිපිගොනුවේ කොළේ තියෙනවා කියලා දැනගත්තා. කණ්ණාඩිය දාගත්තා. කොළේ අතට ගත්තා. පරයන්කයක් නිසා හිටගෙන කරනවා කියලා දැනගත්තා. එතනදී කමඨහන බුදුරජාණන් වහන්සේ විතරා ජීවිත දේශී විත්තමෝහි ධර්මරත්නේ සාන්දිටිකයි අකාලිකයි ඒහිපසිකයි සංගරත්නේ සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමේචපටිපන්නයි මගේ සීලය මම රාගදේශ මොහසයිතයි මම රාගදේශ මොහසයිතයි මම රාගදේශ මොහසයිතයි මම දැන් මෙතන යන කමඨහන ගන්නවා කියලා දැනගත්තා. කොළේ දිහා බැලුණා. බූ කියුණා. බලාගෙන හිටියා. බූ දැක්කා. දෙවෙනි උන්සමංසිකාරය අවසන් වුණා ස්වාමීන් වහන්ස. ඊට පස්සෙ භාවනාව කරන්න ඕනේ කියලා දැනගත්තා. ඒ සඳහා කමඨහන මගේ සීලය පරීක්ෂා කරන්න ඕනේ, මගේ අතින් සතෙක් මැරුණද කියලා දැනගත්තා. ශාලාවේ තියෙන පුටුවට වාඩි වෙලා කරනවා කියලා දැනගත්තා. පුටුවේ වාඩි වුණා. විනාඩියක් කරනවා කියලා දැනගත්තා. භාවනාව ආරම්භ වුණා. මගේ සීලය පරීක්ෂා කරන්න ඕනේ, මගේ අතින් සතෙක් මැරුණද, මගේ සීලය ප මගේ සීලය මගේ සීලය
මගේ සීලය මගේ භාවනාව අවසන් වුණා. එපමණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. දැන් නෝනා ඒ අර කලින් කර්මණි දුවර නෝනත් එක්ක ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ඔය මගේ සහෝදරිය ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් ඔය නෝනා කරපු මගේ සීල පරීක්ෂා කිරීමේ භාවනාවේ කාලය කොච්චරද? එතනදී ස්වාමීන් වහන්සේ වෙලාව පසුව බැලුනහම විනාඩියකට පොඩක් අඩුවෙන් ගිහින් තිබුණා. විනාඩි අඩුවෙන්. දෙවියන් වහන්සේ මොනසිකාරයේ කාලය කොච්චරද? ඒක විනාඩි 5ක් කියලායි මුලින් දැනගත්තේ. නමුත් ඊටම කෙටි කාලයකින් විනාඩි 1.5ක් වගේ ගත වෙලා තිබුණා කියන තමයි ස්වාමීන් වහන්සේ මතක පැහැදිලිව මතකයක් නැහැ. දැන් නෝනා කොච්චර කාලයක් තිස්සේ මේ භාවනා ක්‍රමිතුළු භාවනා කරනවද? 2017 නොවැම්බර් මාසේ ඉඳලා වගේ ස්වාමීන් වහන්සේ අවුරුද්දකට වගේ. ඔව්. 17 නොවැම්බර් ඉඳලා. ඔව්. එතකොට ඔය නෝනාට දැන් ඔය ඉදිරිපත් කරන ලද අත්දැකීම හරහා මොනවද අවබෝධ වුනේ? ස්වාමීන් වහන්සේ එතනදී අවබෝධ වුනේ දැන ගැනීම වෙනස් වෙවි යනවා කියන එකයි ස්වාමීන් වහන්සේ මගේ වැටහීම. දැන ගැනීම වෙනස් වෙවි යනවා කියන එක. ඔව්. මොන මොකක්ද දැන ගැනීමද? දැන ගැනීම මගේ කමටහනට අනුකූලව බැලුවොත් ස්වාමීන් වහන්සේ මගේ සීලය පරීක්ෂා කරන්නයි මම ගියේ. මගේ සීලය පරීක්ෂා කරන්න ඕනේ කියලා මට කමටහනම මුලින් කියුණා. ඊට පස්සේ මගේ සීලය ප කියන තැනින් නතර වුණා. නමුත් ඉන් එහාට යමක් තියෙන්න ඕනේ කියලා දැනගැනීමකුත් තිබිලා තියෙනවා කියලා පසුව මට මෙනෙහි වුණා ස්වාමීන් වහන්සේ. බලමු කොහොමද කියලා මේක සාකච්ඡාල්නේ ඉන්නොත් එක පන්කලස මත අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ධර්මාත්මීය දැන් ඔය හරහා දෙවිනිය සෝමාසිකාරයේ අධ්‍යක්ෂ මහරහා මහත්මියට මේ මොකද තියෙන අවබෝධය? එතන පන්දු මහත්මයා මට දැනුණා කමටහන ක්‍රමානුකූලව වෙනස් වෙවි යන ස්වභාවයක්. ඒ ස්වභාවය එකින් ඒ දැනගැනීම හරහා යනකොට දැනගැනීම දැනගත්තා. මට දැනෙන විදිහට අර්ථයක් දැනගත්තා. නමුත් ඉන් එහාට යමක් තියෙන බවත් දැනගත්තා කියන අවබෝධයක් තමයි මහත්මයා මට තියෙන්නේ. ඔව්. ඒතර ඒ සඳහා මොකද තියෙන අත්දැකීම? අත්දැකීම කියන්නේ මම දෙවනි යෝන්සෝ මනසිකාරය ගැන කතා කරන්නද මහත්මයා? ඔව්, දෙවනි යෝන්සෝ මනසිකාරයේදී මට බූ කියලා එකවරටම කියවුණා. ඊට පස්සේ එතන නතරවීමක් සිදු වුණා කියලා දැනගත්තා. ඊට පස්සේ බූ දැක්කා. නමුත් මට එතනදි තේරුණා එතන බුදුරජාණන් වහන්සේ විතරාගයි විතදේශයි විතමෝහයි කියලා නේද තියෙන්නේ කියන වගේ. ඒක කියන්නේ ඒක අර අනිත් බූ කියවුණා වගේ මට කියවීමක් උනේ නැහැ. නමුත් යම් දැනගැනීමක් තිබුණා කියලා මට වැටහීමක් තියෙනවා. එතෙන්දි මට හිතුණා ඒ එතන ਵਿਚාරයේ එතන ਵਿਚාරය ඒ කියන්නේ අවිචාර වශයෙන් මම දැක්කද කියන එක. ඒතර මහත්මිය ඔය කියන කාරණා ටික එතනදි දැනගත්තද? ඒ ටික මේ මොහොතේ මට ප්‍රකට වෙච්ච දෙයක් මහත්මයා. එතනදී බූ කියලා දැනගන්නවනේ. ඔව්, දැනගත්තා. ඔව්. ඒතර ඒකේ මොකක්ද දැනගත්තේ? බූ. බූ. ඒතර ඉස්සර දැනගැනීම මොකද්ද? විනාඩි 5ක් දෙවෙනි යෝන්සෝ මනසිකාරය කරනවා. ඊට පස්සේ බූ කියලා දැනගත්තා. එහෙමයි. ඊට පස්සේ දැනගැනීම? ඊට පස්සෙත් බූ දැක්කා.
දැක්ක කියලා දැනගත්තේ කොහොමද? එතනදී මට මම භාවනාව අවසන් වුණාට පස්සේ ඒ පුටුවේ ඉඳගෙන මෙනෙහි කළා මොකක්ද ඒ උනේ කියලා. එතෙන්දී මට අවබෝධයකට ගියා මම බූ දැක්ක නේද කියලා. ඒ කියන්නේ කොලේ මං කොලේ බලාගෙන කියෙව්වේ. ඒ කොලේ බූ කියන එක මම ඒ කියන්නේ කොටු වෙලා දැක්ක නේද කියලා. බූ කියන අකුර පමණක්. ඔය ඒතර මහත්මි කියන්නේ අත්දැකීම ලැබෙන වෙලාවේ දැක්ක කියලා දැනගත්තේ නෑ. ඒ වෙලේ දැක්ක කියලා වගේ අර බූ කියුණා වගේ නෙමෙයි එතන දැනගැනීමක් තියෙනවා මහත්මයා. හැබැයි ඒක අර බූ කියලා මට කියුනේ නෑ. කියන්නේ දැක්ක කියලා මට කියුනේ නෑ. නමුත් යම් ක්‍රම විදිහකින් මම ඒක දැනගත්තා. දැක්කා කියනක. ඔව්. එතකොට ඊට පස්සේ දැනගත්තේ මොකද්ද? ඊට පස්සේ එතනින් අවසන් කරනවා කියලා දැනගත්තේ. අවසන් කරනවා. එතන ඔකර විනාඩි කහමාරක් විතර ගියයි කියන්නේ විනාඩි ඔකහමාරක් පමණයි මම එහෙමයි. ඔව්. එතකොට මේ පළවෙනි බූ එකයි දෙවෙනි බූ එකයි අතර තියෙන අද්දකීම මොකද්ද කියලා අහුවා. මට හිතෙනවා මහත්මයා එතන පළවෙනි බූ එක ඉවර වෙලා එතන යම්කිසි කාල දැන් මේ මොහොතේ ප්‍රකට වෙන මානසිකාරය තමයි එතන කාලපරාසයක් තිබුණා කියලා. ඊට පස්සේ තමයි අනිත් බූ දැක්කා කියලා ආවේ. බූ දැක්කා කියලා යම් ආකාරයකින් මම දැනගත්තේ. ඒතර කාලපරාසයක් තිබුණා කියලා කියනවා. ඔව්. එතකොට එතන ඊට වැඩි වෙන අත්දැකීමක් එහෙම කියන්න මම හිතන විදිහට මහත්මයා එතන ਵਿਚාරයන් වෙලා තියෙනවා කියලා තමයි ਵਿਚාරයන් වෙලා තමයි කොහොමද ඒක දැනගත්තේ? මම ඊට භාවනාවෙන් පස්සේ ඉඳගෙන කල්පනා බැලුවාම මෙනෙහි වුණාම මම එතකොට තමයි මට ඒ ටික මේ මෙනෙහි වුණේ. ඔය කියන පරීක්ෂාව කොහොමද වුණේ? මම ඒ තුන්වෙනි යෝනිසෝමනසිකාරය කෙරිලා මගේ සීල පරීක්ෂා කිරීම කෙරිලා ඒක අවසාන වෙනකොට මහත්මයා මට අර මා කියලා එක ආ කියලා ඇදිලා ගිහිල්ලා ඒක පස්සේ ගියේ එතන ඇදි ගිහිල්ලා ඊට පස්සේ ඒක ගේ කියලා ඒ කියන වගේ දැනගෙන වගේ ඇදිලා ගිහිල්ලා ඒ යනකොට මට දැනීමක් තිබුණා. යම්කිසි ආකාරයක දැනීමක් තිබුණා මට අපහසුතාවයක් තියෙනවායි කියලා. ඒ අපහසුතාවේ භාවනාව අවසන් වෙලත් මට දැනුණා. ඒ නිසා මම මේ පුටුවෙම ඉඳගෙන ඒ අපහසුතාවයත් එක්කම තමයි මම මට මෙහි උනේ මේ මෙහෙම තමයි මේ ටිකත් එතන තිබිලා තියෙනව නේද කියන එක. එතන තමයි දැනගත්ත දෙවියන් සමස්කාරයේ මෙහෙම උනායි කියලා. ඔව් ඒ ටිකත් මට අවිචාර හරහා මම දැනගෙන තියෙනවා කියලා. ඒතකොට මහත්මය දැනගත්තද මේ බූ අතරයි මෙහෙම ඒ දෙක ඒ එතන ඒ ප්‍රකට වීම දෙක අතරේ පරීක්ෂාවක් සිදු වුණාද? නෑ ඒ අවස්ථාවේදී එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් යම් කිසි දෙයක් සිදු වෙන්න ඇති කියලා මහත්මයා මේ මොහොතේ මට ප්‍රකට වෙනවා. ඒතර ඒක එතන දින එතන ඒ හරහා හරි එතන මොකද තමන්ගේ අත්දැකීම මොකද්ද කියලා එහෙම ප්‍රකාශ වෙන්නේ නැහැ. අත්දැකීම කිව්වොත් මහත්මයා එතනදී දැන් මම ගියේ දෙවැනි යෝනිසෝමනසිකාරය කරන්නයි භාවනාවක් කරන්න කියලා. මට ඒක කරගන්න බැරි වුණා. බැරි වුණු හින්දා මට දුකක් ඇති වුණාද කියලා. නෑ නෑ ඔය කතාව නෙමෙයි. එතනදී තමන්ගේ අත්දැකීම මොකද්ද කියලා එහෙනම් දැන් බෝ කියලා මහත්මය කියනවනේ එතන විවේකයක් තිබුණා කියලා. ඔව්. අන්න එතනදී අත්දැකීම මොකද්ද කියලා ඇහුවොත් එතනදී තමන්ගේ මොකද්ද? එතන අත්දැකීම තමයි මහත්මයා මම අර දැක්ක කිව්වනේ. බූ දැක්ක කියලා මට දැනගැනීමක් තිබුණා කියලා මට පස්සේ මෙනෙහි වුණා. එතනදී ඒ මම දැක්කා කියන එක දැනගන්න යම්කිසි ਵਿਚාරයක් වුණා කියන එක තමයි මගේ දැන් අවබෝධය මහත්මයා. ඒතර ඒ සඳහා දැන් ඔය කියන එකට සාක්ෂි වශයෙන් එතන ලැබිච්ච ඒ කියන්නේ
අත්දැකීම් වශයෙන් කියන්න දෙයක් නෑ. ඔය දැන් කරන්න විස්තර කතන යන්නේ. ඔව් කොහොමද? එතන අත්දැකීමක් කියලා එතන ඒ බූ දකින්න දෙවෙනි වරට බූ කියවෙනකොට ඒ බූ යමක ලියලා තියෙන ස්වරූපයක් වගේ දැක්කද කියන එක ගැන එහෙම එහෙම අවබෝධයක් තියෙනවා. ඒ බූ කියන එක මම දැක් ඒ ලියලා තියෙන එකක් දැක්කා කියන එක වගේ. ඒ අරින්න වෙන දෙයක් මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැහැ මහත්මයා. මේ පොඩිවන්න නැහැ. තොර දෙවිනිය සමාජික සම්බන්ධයෙන් එච්චරයි කියන්ති. එහෙමයි. ඊට පස්සේ මගේ සිරි පරීක්ෂා කරන එකේ ඔය අත්දැකීම තියෙන තැනක් ප්‍රකාශ වෙනවානේ. ඔව්. එතනදී මොකද්ද මුල් දැනගැනීම? මුල්ම දැනගැනීම මගේ සීලය පරීක්ෂා කරන්න ඕනේ. මගේ අතින් සතෙක් මැරුණාද? ඊට පස්සේ? ඊට පස්සේ මගේ සීලය ප. ඊට පස්සේ? මගේ සීලය. ඉස්සරගේ මගේ සීලය ප ප ප කියලා එතනින් නතර වීමක් වුණා. ප කියන එකෙන් මොකක්ද දැනගත්තේ? ප. ඒකෙන් මහත්මිය මොකද දැනගත්තේ නැහැ. එතෙන්දි දැනගත්තේ නැහැ. මට මේ මොහොතේ ප්‍රකට වෙනවා එතන පරීක්ෂා කරන්න ඕනේ කියන එක තමයි ඉඳ තිබුණේ කියන එක. එතකොට ඒ සඳහා යම අත්දැකීමක් එතනදී ලැබුණු අත්දැකීම පිළිබඳව ප්‍රකාශයක් කරන්න පුළුවන්. එතනදී ඒ ප කියන එක දැක්කහම එතන නතර වීමක් වුණා කියලා දැනගත්තා. ප කියන තැනදී ඒක ඉස්සර කියන්නේ මගේ සීලය කියලා නේද? ඔව් මගේ ඔව් මගේ සීලය. එතනදී මගේ සීලය. එතනදී අර මගේ කියන එක නතර වෙලා ඊට පස්සේ සීලය කියන එක දැනගෙන ඒකත් නතර වෙලා ඊට පස්සේ තමයි ප කියන එක දැනගත්තේ. ඔය විතර මගේ සීලය කියලා දැනගත්තට පස්සේ ඔව් එතන අත්දැකීම මොකද්ද? ඒ දෙක අතර අත්දැකීම? එතන මගේ කියලා දැනගෙන නතර වීමක් වෙලා සීලය දැනගෙන නතර වීමක් වෙලා ප කියන එකේ හට ගැනීම දැක්කද කියන එක ගැන දැක්කා කියලා තමයි මහත්මයා දැන් එතනට අත්දැකීමට ගියොත් හිතන්න. මගේ සීලය කියලා ඉවරුණානේ. ඔව්. එතන අත්දැකීම මොකද්ද? මගේ සීලය කියලා ඒක නිරෝධ වුණා. ඊට පස්සේ නිරෝධ වුණා කියලා දැනගත්තා. ඔව් ඒක නිරෝධ වුණා කියලා. මොකද ඒ අතර යම් කිසි කාලපරසයක් තිබුණා කියලා මතකයක් තියෙනවා මහත්මයා. ඒක කාලපරසයක් තියෙන කියලා දන්නවා. ඔව් දන්නවා. එතන ඊට වැඩිය අත්දැකීමක් නැහැ. නැහැ මහත්මයා. ඊට පස්සේ දැනගත්තේ ප. ප. එතකොට ප දැනගන්න ඉස්සෙල්ලත් අත්දැකීමක් නැහැ. නැහැ ප අර හිස්තැනේ ඉඳලා ප පටන් අරගෙන ප කියලා නතර වුණා කියලා දැනගත්තා. හිතනේ ඉඳගෙනයි පටන් ගත්තා කියලා. ඒකෙන් මගේ සීලය කියන තැනින් මහත්මයා නතර වීමක් වුණා කියලා මම දැනගත්තා. ඔව්. ඔව්. ඊට පස්සේනේ ප කියන එක පටන් ගත්තේ. ඔව්. ඒතර ඒ වෙලාවේ දැන් ඔය කරන විස්තර කතනේනේ. ඔව්. ඒ වෙලාවේ ඔය කියන එකට අත්දැකීම මොකක්ද? ඒ වෙලාවේ මගේ ඉවර වෙලා නතර වෙලා සීලය එහෙම විශේෂ දෙයක් කියන්නේ නැහැ මම. ඔය දාමතරව මේ ඔය මහත්මිට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් සම්බන්ධයෙන් එහෙම කියන්න මුකුත් නැහැ. ඒ අර අවසාන අර මාගේ කියලා ඇදිලා ගිය තැන එතන මහත්මයා ඒ මා කියන්නේ අර මුලින් මගේ සීලය කියලා ගිහිල්ලා ඊට පස්සේ මගේ කියවිලා එතන කාලපරාසයක් තිබ්බා
ඊට පස්සේ තමයි මා කියලා එක ඇදීලා ගිහිල්ලා ඒක ඇදිලා යෑම ඒක කැඩි කැඩි ගිය ස්වභාවයක් දැක්කේ. ඒ කියන්නේ නතර වෙවි නතර වෙවි නතර වෙවි ගිහිල්ලා ආ කියලා ගිහිල්ලා මා ගේ කියලා එතන එතන මුලින් දැක්ක කාල පරාසයට වඩා වැඩි කාල පරාසයක් තිබිලා තමයි අර ගේ කියලා පටන් අරගෙන අවසාන වුණා. ඔය කියන ඔය කියන කාරණා ටික කොහොමද කොයි වෙලාවෙද දැනගත්තේ? ඒක ඒ අවස්ථාවේ දැනගත්තද කියලා මට පැහැදිලිව කියන්න බෑ මහත්මයා. නමුත් ඒ අතරම මහත්මයා ඒ ස්වභාවයේ පටන් ඒ මාගේ කියලා කියන ස්වභාවයේදී යම් කිසි අපහසුතාවයකුත් මම දැනගත්තා කියන දැනගැනීමකුත් තියෙනවා. ඒ සඳහා තියෙන සාක්ෂිය මොකද්ද? ඒ සඳහා තියෙන සාක්ෂි තමයි අර මා කියලා ඒ ඇදීගෙන යන ස්වභාවය. ඒක මට කායට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක මට කායට සම්බන්ධ වුණා පසුව අර ඉඳගෙන මෙනෙහි කරද්දි. මොකද මට දැනීමක් තිබුණා මාව ඉදිරියට යන ස්වභාවයක්. ඒ ඇදීගෙන යන ස්වභාවයකම ඉදිරියට යන ස්වභාවයක් තිබුණා. ඊට පස්සේ ඒක නතර වෙලා ආපහු ඒ ඉදිරියට ඇදිච්ච ස්වභාවය නැවත පිටිපස්සට යන පිටිපස්සට යන ස්වභාවයක් වගේත් අත්දැක්කා. ඒක මට එහෙම විතරයි මේ මහත්මයා මට විස්තර කරන්න. ඔය කියන ඒවා ඒ කොහොමද දැනගත්තේ? දැන් ඔය අත්දැක්ක කියන ඒවා කොහොමද අත්දැක්කේ? කොහොමද දැනගත්තේ? දැනගත්තේ මම ඒ මොහොතේදී නෙමෙයි. ඒක දැනගත්තේ මම මෙනෙහි කරන වෙලාවේ තමයි මට මෙහෙම වුණා නේද කියලා මම දැනගත්තා. ඒකට මහත්මිය කියන්නේ ඒ වෙලාවේ දැනගත්ත නැති එකක් පස්සේ දැනගන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මහත්මිය ඒක අවිචාර විචාර වශයෙන් හරි කොයි ආකාරයෙන් හරි ඒක තිබිලා තියෙනවා. එහෙම නැතු ඒ වෙලාවේ දැනගෙන නොගත්ත දෙයක් පසුව දැනගන්න බෑ කියන අවබෝධය තියෙනවා මහත්මිය. එතකොට දැන් ඔය සමස්ත අත්දැකීම හරහා මහත්මියට මොකක්ද අවබෝධය වෙන්නේ? අවබෝධයේ මහත්මයා භාවනාවේ ඉදිරියට යන ස්වභාවයක් අත්දකිනවා. මාර්ගයේ ඉන්නවා කියන විශ්වාසය වැඩි වෙනවා. මාර්ගෙන් ආයි ඇදලා දාන්න බෑ කියන විශ්වාසය තියෙනවා මහත්මයා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මොකද කියන්නේ? ස්වාමීන්සේ අපි අත්දැකීමක් ලැබලා තියෙනවා ස්වාමීන් වහන්සේ. තව මේ ඒ කියන්නේ ඒක අර මේ චතුරාර්ය සත්‍යයට දක්ෂිනේට නම් ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. මහත්මයා තින් මේ එතකොට අත්දැකීම් පිළිබඳ එහෙම විශේෂ විස්තරයක් වෙන්නේ නැහැ කියලා තමයි සංසෘ කියන්නේ. අත්දැකීම් පිළිබඳ මහත්මියකින් විස්තරයක් කියවෙන්නේ නැහැ. අර ස්ථැන් වලදී කොහොමද අත්දැකේ කියන එක පිළිබඳව වෙනත් ත්‍රිලක්ෂණයට සතර සතර එහෙම ගැළපීමකුත් සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ත්‍රිලක්ෂණයට අදාළ ගැළපීමකුත් වෙලා නැහැ කියලා කියන්නේ. එහෙමයි. අපි ආරවන මේ මහත්මියගේ මොනවද කියන්නේ කියලා සම්බන්ධයෙන් දැන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඒ මාගේ කියලා ඒ අකුරු දෙක අතර තිබිච්ච අත්දැකීම ගැන දැන් මිස් ප්‍රකට වෙන්නේ ස්වාමීන් වහන්ස. ඒ වෙලේ ඒ එකම මට දැඩි අපහසුතාවයකුත් දැනුණා. ඒක භාවනාවෙන් පසුවත් මට විනාඩි කීපයක් තිබුණා. ඒ වෙලේ මම දුක දැක්කද කියලා, ඒ කියන්නේ වෙනස් මාගේ කියලා ඒ වෙනස් වෙච්ච ආකාරය නැවති නැවති දැන දැන මම වෙනස් වීම දැක්කද කියලා එහෙම
වැටහීමක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ හරහා දුක දැක්කද කියලා, අර අපහසුතාවේ නැත්තම් ඒක නෝන දැක්ක බාර දාද කියන්නේ දැක්කද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒක මොකද එතන වෙනස් වුනේ? එතන වෙනස් වුනේ ස්වාමීන් වහන්ස, දැනගැනීම තමයි එතන වෙනස් වෙවි ගියේ. මොන දැනගැනීමද? දැන් මම කමටහන මුලින් දැක්කා සම්පූර්ණයෙන්. ඔය නෝන මයික කුටි හතරව මේ ඵලයේ ගැන කියන්නේ. ඔව්. මයික කිලෝගේ ගාන කියදලා අහන්නේ. මොන වෙනස්, මොකද්ද වෙනස් වුණා දැක්කේ? දැනගැනීම වෙනස් වුණා කියලා කියන්නේ. ඔව්. භාවනාවට අදාළ අත්දැකීම් ඉදිරිපත් කරපු අත්දැකීම් අදාළව කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඔව්. එතන ස්වාමීන් වහන්සේ මා කියන එකයි ගේ කියන එකයි අතර වෙනස් වීමක් සිද්ධ වුණා. මම බලන් හිටියා වගේ. මොකක්ද වෙනස් වුනේ නෝන බලන් හිටියේ? මොකක් වෙනස් වෙනවද බලන් හිටියේ? වෙනස් වුනේ වෙනස් වීමයි වෙනස් වුනේ කියලා තමයි ස්වාමීන් වහන්සේ අහුවොත්. වෙනස් වීමයි වෙනස් වුනේ කියලා. මොකක් වෙනස් වීමද වෙනස් වුනේ? දැනගැනීමේ ස්වરૂපය. දැනගැනීමේ ස්වરૂපය. එහෙමයි ස්වාමී. මොකද අද්දේ මේ ඒ වෙලාව අද්දක්කේ සම්බන්ධයෙන්? ස්වාමීන් වහන්සේ මම ඒක මා කියලා ඒක යනකොට ආ කියලා ඒක ඒක වෙනස් වෙවි යන ස්වරූපයක් මම දැක්කා. ඊට පස්සේ ඒක වෙනස් වුනේත් ඒක නතර වෙවි ඒක දැනගන්න තරම් කාල පරාසයක් ඒ අතරතුර ඉගෙනගෙන මා කියලා දැනගත්තා, ආ කියලා දැනගත්තා. මා ආ කියලා ඊට පස්සේ නතර වීමක් වෙලා තමයි ඊට පස්සේ ගේ කියලා ඇදිලා ගිහිල්ලා තමයි ඒක නතර වුනේ. ඒ කියන්නේ මා ආ ගේ කියලා තුනක් එතකොට. ඔව් මා ආ කියලා. ඔව් ඒ අතරත් වෙනස් වෙවි ගියා කියලා තමයි ස්වාමීන් වහන්සේ අවබෝධ වෙන්නේ. මොකද්ද වෙනස් වෙවි ගියේ අතර? ඒ අතරේ වෙනස් වෙවි ගියේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන ගැනීමට එන තොරතුර දැනගන්න ඉස්සෙල්ල වෙනස් වුණා කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේ මොකද බැදිරු නෑ බාර කියන බණ එක කිව්වේ ස්වාමි? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියපු එකයි කියන බණ. දැන් මා ආ කියලා යන තැන ස්වාමීන් වහන්සේ, දැන් මම යම් කිසි දැනගැනීමක් වෙන්න යන ස්වභාවය, ඒ දැනගැනීම වෙන්න ඉස්සෙල්ලා වෙනස් වෙවි යන ස්වභාවයක් කියලා. දැනගැනීම වෙන්න ඉස්සෙල්ලා වෙනස් වෙන ස්වභාවයක්. ඒ කියන්නේ දැනීම දැනගැනීමක් වෙන්න ඉස්සෙල්ලා ඒ තුරතුර දැනගන්න ඉස්සෙල්ලා යන වෙනස් වීමේ ස්වභාවය දැක හිටියා කිව්වොත්. දැක හිටියා. ඔව් මට. ඒකට නෝන දැක්කේ කොයිකද? කලින් එකද පස්සේ එකද? ස්වාමීන් වහන්සේ අවසරයි. නෝන දැක්කේ කලින් කියන එකද පස්සේ එකද නෝන දැක්කේ? මුලින් දැක්කේ ස්වාමීන් වහන්සේ මා කියන එක ඒ විදිහට දැක ගිහිල්ලා ඒක නතර වීමක්. ඒක ටිකක් කාල පරාසයක් වැඩිපුර තිබුණා වගේ දැනීමක් තිබිලා තමයි අර ගේ ඒ කියන එකට ගියේ. එතකොට ඒ ගේ කියන එක හට ගැනීම මම දැක්කද? ඒ කියන්නේ උප්පත්තියද කියලා වගේ අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන උප්පත්තිය නැත්තම් අනිත්‍ය. ඒ කියන්නේ එතකොට මා කියන එකේ හට ගැනීම දැක්කේ නැහැ. මා කියන එකේ අනිරෝධය දැක්ක ස්වාමීන් වහන්සේ. මා කියන එක ගිහිල්ලා මා කියලා ගිහිල්ලා ඒක නතර වීමක් වුණා. එතකොට ඒක මාගේ නිරෝධය. මාගිනේගේ නිරෝධය දැක්කේ. ඔව්. ගේ කියන එකේ හට ගැනීම දැක්කා. ගේ කියන එකේ හට ගැනීම නැත්තම් උප්පත්තිය. ඒක උදේ වයද කියන්නේ. එතකොට මා කියන එක හටගත්තේ නැහැ, ඒක නිරෝධ වුණා. ඔව් මා කියන එක හටගත්තේ නැහැ, ඒක මා කියන එක නිරෝධය තමයි දැක්කේ. මා කියන එක හට නොගෙන නිරෝධ වුණේ තිබිච්ච එක. අවසරයි ස්වාමීන් වහන්සේ. මා කියන එක හටගත්තේ නැහැ කියලා නෝන කියනවනේ.
නෑ මා කියන එකේ හට ගැනීම දැක්කේ නෑ ස්වාමීන් වහන්සේ. දැක්කේ නෑ, නිරෝධ වීම දැක්කා. නිරෝධය දැක්කා. ඒ කියන්නේ මා කියන එක නෝනා දැක්කේ ඒතකොට තියෙන එක. ස්වාමීන් වහන්සේ මා කියන තියෙන එකකුයි දැක්කේ, හට ගැනීම දැක්කේ නෑ කියනෝනේ. නෑ ස්වාමීන් වහන්සේ, ඒකේ ඊට ඉස්සෙල්ලා මගේ මාගේ කියන එකට ඉස්සෙල්ලා මට ආවේ ස්වාමීන් වහන්සේ මගේ සීලය. ඒ වඩන්න නෝ දැන් ඉන්න තැන කතා කරන්නකෝ. දැන් මේ ඊයේ කතා කරපු කතා දෙන්න මේ දිකාරිත මාත් කියන්නේ මේ දැන් ඉන්න මාත් ගැන කතා කරන්න. ඔව් මා කියන එකේ පට ගැනීමක් දැක්ක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතන හිස්තැනක ඉඳලයි මා කියලා ඇදීම පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ. ඔයි මා කියන එකේ නෝන දැක්කේ නිරෝධය කියලා කියනවනේ. ඔව් නිරෝධයක් දැක්ක ස්වාමීන් වහන්සේ. ඒක මා කියන එකේ හට ගැනීම දැක්කේ නැහැ කියලාද කියන්නේ? නෑ ඒකත් දැක්ක ස්වාමීන් වහන්සේ. ඔව් කොතෙන්ද හටගත්තේ? ඒක හටගත්තේ ස්වාමීන් වහන්සේ මා පටන් ගන්න පෙර. මා හටගත්තට පස්සේ? නෑ මා පටන් ගන්න පෙර හිස්තැනකින් තමයි මා පටන් ගත්තේ. ඒ යහුන්නේ නැවත කියන බලන්න. මා පටන් ගන්න පෙර හිස්තැනකින් තමයි මා පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ. නෝනේ යද්දැකීම කිසිවක් කෙරේ නෑ නේ මම කමරහනේ. ස්වාමීන් වහන්සේ මම මෙනෙහි කිරීමේදී තමයි ස්වාමීන් වහන්සේ ඒවා මට අවබෝධය. නෑ කමරහන වෙනස් කරන දැන් හදන්න. නෑ ස්වාමීන් වහන්සේ සමහර. ඉදිරිපත් කරපු කමරහන අර අද්දැකීම කියනවනම් අද්දැකීම කියන්න පුළුවන්. නැත්නම් කමරහන අලුත් කළා අද්දැකීම අලුතෙන් කියන්න. නෑ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ මා කියන එකේ Nirodhe මම දැක්කා. ඒක පැහැදිලි. මා කියන එකේ Nirodhe දැක්කා. පැහැදිලිවම දැක්කා ස්වාමී. ඒක හට ගැනීම පැහැදිලිව දැක්කේ නැහැ. පැහැදිලිව දැක්කේ නැහැ. හරි. ඊට පස්සේ ගේ කියන එකේ හට ගැනීම දැක්කා. හට ගැනීම දැක්කා ස්වාමී. ඒකේ Nirodhe දැක්කේ නැහැ. නැහැ, ඒකේ Nirodhe ස්වාමීන් වහන්සේ දැක්කා. ඒක මොකද Nirodhe? ඒකේ ගේ කියලා ඉවර වෙලා ඒක ඊට පස්සේ ඒක ඒකත් අර කැඩි කැඩි වගේ ගිහිල්ලා ඉවර වෙලා ඒක ඉස්තනකට ගියා කියන එක. මොකද ඊළඟ අවසානයි කි. කොතනද අනිත්‍ය දැක්කේ? අනිත්‍ය දැක්කේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ ගේ කියන එක උප්පත්තිය තැන. අර ගේ කියන එක හටගත්ත තැන. එතන තමයි මම තෘෂ්ණාවක් දාගෙන මෙතනට ගියා. ඒ මොකද්ද එතන අනිත්‍ය උනේ? එතන අනිත්‍ය උනේ ස්වාමීන් වහන්සේ දැන් මම මා කියලා එක නිරෝධ වුණා. ඒ නිරෝධ වීම හරහා මම හිස්තැනකට ගියා. එතන ඒ සතිය තුල උප්පත්තිය මම දැක්කා. එකයි කියන එක. සතිය තුල උප්පත්ති දැක්කා. ඔව් ඒ හිස්තැන තුල. හිස්තැන තුල. ඔව්. හිස්තැනකුත් දැක්කා. හිස්තැන කියන්නේ මොනවද? එතන කාල පරාසයක් දැක්කා. ඒ හිස්තැනකුත් දැක්කා කියලා කියන්නේ. ආ කාල පරාසයක් දැක්කා සම. වැදිරුන්නේ නැහැ ඒක. එතන ස්වාමීන් වහන්සේ මා කියන එක මා කියන දණින් පස්සේ නෝනා ඉස්තනකුත් දැක්කයි කියලාද කියන්නේ? ඔව් ඔව් එතන නැවතීමක් වෙලා තමයි අරක නැවතීමක් වෙලා ඊට පස්සේ ගේ හටගත්තා. ගේ හටගත් උප්පත්තිය. ඒකෝර ගේ හටගත්ත දණ අනිත්‍යුණා කියනවා. ඔව් එහෙම. මොකක්ද අනිත්‍ය උනේ? එතන හට අනිත්‍ය උනේ ස්වාමීන් වහන්සේ. ඒ හට ගැනීම තුලම නැතුණයි කියන එක තමයි. හට ගැනීම තුලම හට ගැනීම වෙනස් වෙලා ගියා කියන එක. ඔව් වෙනස් වෙලා ගියා කියන එක මොකද සාක්කේ? ඒක ගේ කියන එක දැන් කතා කරන ම ගැන නෙමෙයි. ඔව්. දැන් ගේ කියන එකේ මොකද වෙනස් වෙලා ගියා කියලා කියන්නේ එතකොට? ඔව් ඒ ගේ කියන එක ගේ කියන එක හට ගැනීම මම දැනගෙන ඒක ඊට පස්සේ දැනගෙන යෑමක් මිසක් මම දැනගන්නකොටත් ඒක වෙනස් වීමක් වෙලා ගියා කියන එක තමයි ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ. يعني භාවනා වෙලාවේදී ඔය ටික අත්දැක්ක කියලාද කියන්නේ? එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශනයක්ද ඔය කරන්නේ? නෑ ස්වාමීන් වහන්සේ, භාවනා වෙලාවේදී මේ ටික භාවනාවෙන් පස්සේ ඉඳගෙන මෙනෙහි කරනකොට තමයි ස්වාමීන් වහන්සේ මේ ටික දැනගත්තේ. ඒකට දැන් උතන කොහෙද දුක තියුණා කියන්නේ? දුක තියෙන්නේ ස්වාමීන් වහන්සේ මම දැනගැනීම ගත්ත තැන තමයි දුක තියෙන්නේ. ඔය පොතේ තියෙන එක නයි කියවන්නේ. දැන් භාවනා අත්දැකීමට ගාලු කියන්නේ කොතන දුක තියුණේ? දුක තිබුණේ ස්වාමීන් වහන්සේ මම ගේ කියලා දැනගත්ත එක ගේ කියන එක අවසන් වෙලා ගියාට පස්සේ ඒ දැන ගැනීම තමයි දුකක් කියලා දැනුනේ. ඒ කියන්නේ ගේ අවසන් ගේ නිරෝධ වුණ නිසා දුකයි. දුකයි. ඔව්. ගේ නිරෝධ වෙච්ච එකයි දුක. ස්වාමීන් වහන්සේ අවසන් ගේ කියන එක නැති වෙච්ච එකයි දුක. මා ගේ කියන එක ඒ දැන ගැනීම තමයි දුක ස්වාමීන් වහන්සේ. මාගේ කියන එකද ගේ කියන එකද? ගේ කියන එක දැන ගැනීම තමයි දුක. ගේ කියන එක දැන ගැනීම දුකයි. එයි දුක එක?
ඒක දුක ස්වාමීන් වහන්සේ ඒක වෙනස් වෙවි යනවා දැකීම කියලායි තමයි අනිත්‍ය එතන දැක්කා. අනිත්‍ය නම් ඒක දුකක් කියන එක තමයි. ඔව් අනිත්‍ය නම් දුකක් කියන එක නෝනේ භාවනා කරන්න ඕනේ නැහැ නේ කියන පුළුවන් ඕනේ කෙනෙකුට. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනා නොකර පොඩි ළමයට කියන්නේ අනිත්‍ය නම් දුකයි කියලා කිව්වම ඒ කියන්නේ බෑයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් නෝනාගේ අත්දැකීම අර කියන්නේ එතන මොකද්ද දුක? එතන දුක ස්වාමීන් වහන්සේ ඒ උප්පත්තිය නම් ස්වාමීන් වහන්සේ ඒක දුකක්. මොකද මරණයක් උප්පත්තිය. ආයිටි අත්දැකීම නෙමෙයි දැන් ගියේ කියන කතා කරලා ආයි උප්පත්තිය ගැන කතා කරනවා මරණය ගැන කතා කරනවා. ස්වාමීන් වහන්සේ එතන ඒ දැන ගැනීම තමයි ස්වාමීන් වහන්සේ දුක. දැන ගැනීමයි දුක. වෙන දැන ගැනීම නැද්ද නෝනට? දැන් මෙතෙක් කලව කතා කරපු ඔක්කොම දේවල් දැන ගැනීම නැද්ද? නෑ ඒකෙන් ස්වාමීන් වහන්සේ ඒ ප්‍රකට වීම ආවනේ ස්වාමීන් වහන්සේ. ඔය ආයි පාර ප්‍රකට වීම ගන්න දැන් මෙතෙක් කියලා කතා කරනවා තියෙන තව එකක් ගහගන්න. දැන් මේ ගේ එක දුකයි කියලා නෝන කියන්නේ. ආ. එන ඒ වෙලාවේ ප්‍රකට වීමක් ගැන දැන ගැනීමක් තියනවද? නැහැ ස්වාමීන් වහන්සේ. ඊනම් ගේ එකේ තියෙන දුක ගැන විතරක් කතා කරන අනිත් ඔක්කොම පැත්තකින් තියලා. ඔව් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගේ එක ස්වාමීන් වහන්සේ ඒ දැන ගැනීම තුලම වෙනස් වෙලා මම දැන ගැනීම තුලම වෙනස් වීම දැක්ක එක තමයි දුක කියලා තමයි ස්වාමීන් වහන්සේ මට අවබෝධ. දැන ගැනීම තුලම වෙනස් වෙච්ච නිසා දුකයි කියලා කියනවා. ඔව් දැන ගැනීමට යන විටත් වෙනස් වීම තමයි දුක කියලා. එනේ. එතකොට දැන් චතුරාර්ය සත්‍යය ගල්පන්න පුළුවන්ද? එතන ස්වාමින් වහන්සේ අනිත්‍යය දැක්කා. ඒ අනිත්‍ය තුල දුක් සමුදය කියන්නේ ස්වාමින් වහන්සේ අර දුක් සමුදය කියන්නේ අර මම තෘෂ්ණාවක් දාගෙන මේක බලන්න ගිය එක. මේ ආපහු නෝන ආයි අර කතා දෙකක් කලින් අර ඉස්කෝල ගිය කාලේ කරලෙක් ගැන දැන් කතා කරා. ස්වාමීන් වහන්සේ සමහර. ඒව එකක්වත් වැඩ නැ නෝන මෙතනට. ඒව දැන් මේ විවරයිනේ. දැන් බැඳපු එකත් කියලා එකක් දික්කදලා දැන් ඉන්නේ අත්විණ එකත් එක්කනේ. ඒ ගැන කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. එතනදී ස්වාමීන් වහන්සේ අර සමුදේ කියන්නේ ස්වාමීන් වහන්සේ දුකට හේතුව අර ගේ කියලා මම හට ගැනීම දැනගත්ත එක ස්වාමීන්. දැන් ආපෝ කියන ගේ කියන එක දුකයි කියලා කියන දැන් දුක්ඛ සමුදයත් ඒකයි කියලා කියන. නෑ ස්වාමීන්, හට ගැනීම එතන. නිරෝධය. මොකක්ද ඒක? මොකක්ද ඒ තිය අධ්‍යක්ීම කියන්නේ? දැන් ගේ කියන එක නෝන ගුව දැන් ඒක අනිත්‍යයක දුකයි කියලා. ඔව්. දැන් දුක්ඛ සමුදය මොකක්ද කියලා හරියට කියන්න එතකොට. ඔව්. ඒ සමුදය කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ දැන ගැනීම එතන ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ මේක ගේයකට අදාළවද කියන්න ඕනේ නැත්නම් එන්න කියන එක. එහෙමද ස්වාමීන් වහන්සේ? එන්න කියන එක. ගේ කියන එකට අදාළවද? ඔව් ගේ කියන එක නෝන දුකයි කියලා කියන්නේ නැහැ. ඉතින් සමුදේ දී වෙන එකට අදාළව තියෙන්න බෑනේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ එතන ඒ අර ගේ කියන එක හට ගත්ත තැනම ඒක වෙනස් වුණා නේ ස්වාමීන් වහන්සේ. මම ඒ නෝන දුක කියන්නේත් ඒකමනේ. ඉතින් දුක සමුදයත් ඒක කියලා හරියන්නේ නැහැ නේ. ඔව් එතෙන් ස්වාමීන් වහන්සේ මම අඹ ගහ කියන්නේ අඹ ගෙඩි කියන්නේ එකක්ද? එතෙන් ස්වාමීන් වහන්සේ දුක්ඛ නිරෝධය කියන බණ එනවා. දුක්ඛ නිරෝධය තමයි ස්වාමීන් වහන්සේ ඒ හට ගැනීම තුළම දුක හට ගැනීම තුළම ඒක නිරෝධයට ගියා. මොකක්ද ඒ කියන්නේ? අත්දැකීම කියන්නේ නෝනා. අත්දැකීම තුළ මා කියන එකේ නිරෝධය දැක්කා. යම් මා කියන එකේ දුක්ඛ නිරෝධය දැක්කා. දැක්කා. ඔව්. එතකොට දුක්ඛ නිරෝධ උනේ මා කියන තැනදී. මා කියන තැනදී. එතකොට නෝනා කියන දුක හටගත්තේ ගේ කියන තැනදී කියලා. නේ එතනදිත් Nirodhayak දැක්ක ස්වාමීන් වහන්සේ. එතන මොකද Nirodhe? එතන ඒ මා කියන එකේ Nirodhe දැක්කනි ස්වාමීන් වහන්සේ. ඔය දින්න මා කියන එක කලින් දාවේ ගේ කියන එකද කලින් ආවේ? මා කියන එකයි කලින් ආවේ. මා කියන එක කලින් ආවේ. ඒතකොට මා කියන එකේ නෝ කියන නෝන කියන Nirodhe දැක්කා කියලා. ඔව් එහෙමයි ස්වාමීන්. ඒක ගේ කියන එකේ නෝන කියන දුක දැක්කා කියලා. ගේ කියන එකේ දුක දැකලා ඒ දුක දැන ගැනීම තුළම ඒක Nirodheට ගියා ස්වාමීන් වහන්සේ. කොහෙද Nirodhe උනේ එතකොට? ගේ කියලා එක මේ නිරෝධ වෙලා ගියානේ ස්වාමීන් වහන්සේ. ගේ කියන එක නිරෝධ වෙලා ගියා. ඔව්. නිරෝධය නෝන කියන දෙපත්තක දැක්කා කියලා. ඔව් දෙපත්තක දැක්කා ස්වාමීන්. මොය කියන එකෙත් නිරෝධය දැක්කා, ගේ කියන එකෙත් නිරෝධය දැක්කා. එහෙමයි ස්වාමීන්. ඒක මාර්ගය. මාර්ගය තමයි සමත විදර්ශනා මාර්ගයේ ස්වාමීන් වහන්සේ. දැන් මා කියන එක එතන සමතය, ගේ කියන එකත් සමතය.
විදර්ශනාව ඒ මා කියන එකේ ගේ කියන එකේ අතරතුර විදර්ශනා වෙමින් ගියයි කියලා අවබෝධයක් තියෙනවා. ගේ කියන එකත් විදර්ශනා වුණා කියලා තමයි, මොකද ඒක නිරෝධ වුණාට පස්සේ ඒකේ අවසානිකුත් දැක්ක ස්වාමීන් වහන්සේ. මා කියන එකයි ගේ කියන එකයි අතර විදර්ශනා වුණා කියන එක සාක්ෂි කියන්නේ බාන්න ස්වාමීන් වහන්සේ. එතනදී ඒ මා කියනකොට ස්වාමීන් වහන්සේ එතන මම දැනගත්තේ නැහැ, ඒ වෙලාවේ මම බලාගෙන හිටියා වගේ ස්වරූපයක් කිව්වොත් දැනගෙන ගියා හැරෙන්න. එතකොට දැනගෙන විදර්ශනා වෙමින් ගියා කියලා තමයි ස්වාමීන් වහන්සේ මගේ අවබෝධය. විදර්ශනා වෙනවා කියන එක මොකක් තමයි අහපු බණහරහස අද්දකින්ම හර තමයි තේරලා තියෙන අවබෝධලා තියෙන. විදර්ශනාව කියන්නේ ස්වාමීන් වහන්සේ මුලට යෑම කියන එක. මොකද? මුලට යෑම. මුලට යෑම. ඔව්. ඔව්. ඉදාතිරේකෝ? ඉදාතිරේකව විදර්ශනාව කියන්නේ අපි කයෙහි කයක් නෑ ඔය පොතේ කතන්දර කියන්නේ විදර්ශනාව කියන ගැන විතර කතාන්නේ, කය එකක් වැඩ නෑ. නෑ අර්ථයක් අර්ථය දැන ගැනීම තුලම දැනගත්තා කියන එක. අර්ථය දැන ගැනීම තුලම දැනගත්තා කියන එක. දැනගත්තා කියන එක. දැනගත්තු බව දැනගත්තේ නැහැ කියන එක. දැනගත්තු බව දැනගත්තේ නෑ කියන එක. ඒතකොට විදර්ශනා වුණා කියලා. ඔව්. දැනගත්තු බව දැනගත්තා නම් විදර්ශනා වුණා නම් ඒක මා කියන එක විදර්ශනාවට ලක් වුණා නම් ගේ කියන එක දැනගන්න පුළුවන් වෙනවද නෝන කියන ප්‍රකාශනයේ හරහාම? නෑ ස්වාමීන් වහන්සේ, මම කිව්වේ මා දැනගත්තු බව දැන ගැනීම නෙමෙයි, අර්ථය නැතිව. ඔව්. අර්ථය නැතිව අර්ථය දැනගත්තා, ඒ අර්ථය දැන ගැනීම තුලම මේ දැනගත්තා කියන එක තමයි විදර්ශනාව කියන්නේ. අර්ථයක් දැනගත්තා නම් ඒක සමතේ ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් අර්ථයක් දැනගත්තා නම් සමතේ. ඒකෝ දැන් නෝන කියනෝනේ ආපහු ගේ කියලා දැනගත්තා කියලා. ඔව් ගේ කියලා. ගේ කියන එකයි ම කියන එකයි අතර නෝන කියන විදර්ශනා වුණා කියලා. ඔව් එතන විදර්ශනා වුණා ස්වාමීන් වහන්සේ. ඒතර විදර්ශනා වුණා නම් ගේ කියන එක කොහොමද දැනගත්තේ? නෝනම කියන අර්ථයට ගියා නම් සමදේ කියලා. නෑ එතන ස්වාමීන් වහන්සේ එතන අපි ඒ දකින්න දේ දැකපු දේ ඒක අපිට අපි දැනුවත් උනේ මම ගේ කියන එක හරහානේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් නෝන ගේ කියන එක දැනගත්තනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නෝන කියනවනේ ගේ කියන එක සමතේ කියලා. ඔව් එතන ගේ කියන එක සමතේ කියලා නෝන ප්‍රකාශ කරාද? ඔව් ස්වාමීන් වහන්සේ එතන ගේ කියන එක ඔව් සමතේ කියලා නෝන ප්‍රකාශ කරා. අහන ප්‍රශ්නේ උත්තර දෙන්නේ ඒක සමතේ කියලා නෝන ප්‍රකාශ කරාද නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට ඒක සමතේ කියලා කියන්නේ ප්‍රකාශ කරා කියලා කියන්නේ එතන අර්ථයට ගියාද නැද්ද? එතන අර්ථයට ගියාට ස්වාමීන් වහන්සේ එතනින් එහාට මම ගියේ නැහැ. එතනින් එහාට නෙවෙයි නෝන අහන්නේ, ඒ ගැන නේ අහන්නේ, අර්ථය ගත්තානේ ගේ කියලා. ඔව් ඒ අර්ථය ස්වාමීන් වහන්සේ මම දැනගත්ත පමණයි. ඔව් ගේ කියන එකේ අර්ථය ගත්තයි කියලා කියන්නේ එතකොට ගේ කියන නෝන කියනවනේ ම ගේ අතර විදර්ශනා වුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ම අ අතර විදර්ශනා වුණා නම් ගේ කියන අර්ථයකට යන්න පුළුවන්ද? නෑ එතන ඒකත් විදර්ශනා වෙලා ස්වාමීන් වහන්සේ. ඒක විදර්ශනා වෙලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තියෙන නෝන කියන්නේ කොහොමද ඒක සමතේ කියලා ගේ කියන එක? නෑ ස්වාමීන් වහන්සේ ඒක සමතේ නෙමෙයි කියලා දැන් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අද්දැකීම වෙනස් කරා. නෑ ස්වාමීන් වහන්සේ එහෙම තමයි දැකලා තියෙන්නේ. මොකද්ද? එහෙම තමයි ස්වාමීන් වහන්සේ දැකලා තියෙන්නේ. මොකක්ද දැකලා තියෙන්නේ? ගේ කියන එක විදර්ශනා වෙලා තමා ස්වාමීන් වහන්සේ. ගේ කියන එක විදර්ශනා වෙලා නෝන කොහොමද ගේ කියන අර්ථය දැනගත්තද නැද්ද? ගේ කියන අර්ථය දැනගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඉතින් විදර්ශනා වුණා නම් අර්ථය දැනගන්න පුළුවන්ද? අර්ථය දැන ගැනීමෙන් එහාට ගිහිල්ලා නෑ ස්වාමීන් වහන්සේ. අර්ථය දැන ගැනීම ගැන නෝනනේ අර්ථය දැනගත්තද නැද්ද කියන එක විතරයිනේ අපිට අවශ්‍ය වෙන්නේ. අර්ථය දැනගත්තා ස්වාමීන් වහන්සේ. අර්ථය දැනගත්තා නම් විදර්ශනා වෙච්ච එක අර්ථය දැනගන්න පුළුවන්ද? බෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් අර්ථය දැනගත්තා කියලා කියන්නේ දැන් නෝන බත් කියලා කියන්නේ අර්ථයක් දැනගත්තද නැද්ද? අර්ථයක් දැනගත්තා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඉතින් ඒ වගේ එකක් නෙමෙයිද දැන් ගේ කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් එතන විදර්ශනාවක් වුණා නම් බත් කියන එක දැනගන්න පුළුවන්ද? බෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් ගේ කියන එක දැනගන්න පුළුවන්ද විදර්ශනාවක් වුණා නම්? දැනගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් නෝන දැනගෙන තියනවද නැද්ද? අවසරයි ස්වාමීන් වහන්ස. දැනගෙන තියනවද නැද්ද? දැනගෙන තියනවා ස්වාමීන් වහන්ස. ඔය කියන්නේ විදර්ශනා වෙලාද නැද්ද? නෑ එතන විදර්ශනා වෙලා නෑ ස්වාමීන් වහන්ස. එතකොට කොතනද විදර්ශනා නොවුනේ නම්? විදර්ශනා නොවුනේ නොවුනේද ස්වාමීන් වහන්ස? ඔය දැන් ඔය කියන තැනින් විදර්ශනා නොවුනේ කොහොමද? නෝන කියනවනේ ම අතරයි මයි ගේ අතරයි විදර්ශනා වුණා කියලා දිගටම.
රන්න එත ම ද එක තර තුරා නෝ කියන නෝනකින් තොරතුරු වැරදි කියරන්නේ නොනක් පටලෝගත්ත ම දුට කර දෙන්න ප්‍රශ්නාහනකල් බුදුහන්ු අපට කියරදි ඇවිදිරතමයි සූත්‍රක දී. ප්‍රශ්නාහනි පටලවන්න ඉතින් භාවනත්දැකම තියෙන පට නොර කියවන තමන්දන ගඩු යම විදසන වෙච්ච තැන විදර්ශන තියන දැන්තේරද කොතනද මාගේ අතර විදර්ශනාවමින් ගීන් තියෙනවා ගේ කියන එක විදර්ශනා වෙලා නෑ. ගේ කියන විදර්ශන වෙලා නෑ කියන්නේ තෝට ගේකිවට පස්සේ දිගට මයි දැන ගැනීමට ගිය කියලකිෙන අයිද වෙනස් කරන නොනවයි ගේ කියනකින් පස්සේ මම මට කාල පරාසයක් ගිහිල්ල අවසානයි කියල තමාවේ තෝට ගේ කියන දන විදර්ශන උනයි කියල නොන කියනවා බැයි ගේ දැනගත්තයි කියලත් කියනවා තමන්ට තෝට මාර්කය පිළිබඳ හරිටම තොරතුරු පැදිලලා නැද පැදිලලාද සාමාන්‍යෙන් පැහැදිලිතාවයක් තියෙනවා ස්වාමී සාමාන්‍යයෙන් පැහැදිලිතාවට මේ සමුදේ තමන්ට අහු වෙලාද අහු වෙලා නැද්ද සමුදේ ස්වාමීන් වහන්ස දුක අහු වෙලා තියෙනවද දුක අහු වෙලා නැද්ද දුක අහු වෙලා තියෙනවා ස්වාමී නිරෝධය නිරෝධයත් අහු වෙලා තියෙනවා දුකයි නිරෝධය අහු වෙලා තියෙනවා මාර්ගයේ යම් කිසි ප්‍රමාණයකට අහු වෙලා තියෙනවා සමුදේ අහු වෙලා නැහැ කියලා දැන් තේරෙනවද සමුදය ස්වාමීන් වහන්සේ ඒ අත්දැකීම අනුව මා ඉවර වෙච්ච තැන මා ඉවර වෙච්ච තැන තෘෂ්ණාවක් තිබුණා ඊළඟ එක දකින්ද ඒ නිසා තමයි ගේ හටගත්තේ කියලා කිව්වොත් එතනයි නෝන ඉදී ඕක කියන්න භාවනා කරන්න ඕනද තෘෂ්ණාවක් තිබුණා තෘෂ්ණාව තමයි දුක් සමුදය කියලා නෝන අහලා නැද්ද භාවනා කරන කලින් ඉඳලම නෑ ස්වාමීන් වහන්සේ එතෙන්දි මම එහෙමද ඒක කියන භාවනා කරන්න ඕනද අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දි ඒක ඒ හරහා තමයි මම ගේ එක හටගත්තේ දැක්කයි කිව්ව කොතනද දැන් තියෙන්නේ තොට දුක් සමුදය අද්දකින් පෙන්නන්න ගේ කියන එකේ දුක කියලා නෝන පෙන්නවා ම කියන එක නිරෝධයට ගියා කියනවා ගේ නිරෝධයට ගියා කියලා ඒ දෙක පෙන්නවා ඒ වගේ දුක සමුදේ පෙන්වන්න දැන් ම කියන්නේ සමතය කියලා පෙන්නවා ගේ කියන්නේ සමතය කියලා පෙන්නවා විදර්ශනාව ඒ දෙක අතරම දුනායි කෝ අරක විදර්ශනා වුණයි කියලා පෙන්නවා එතකොට දැන් ඒ වගේ සමුදේ කියන එකත් ඔය ඔය කියන ඒවායින් තනක් පෙන්වන්නද ඔයාගේ අත්දැකීම් නැවත නැවත ලැබලා දිනවද පළවෙනි අත්දැකීම ඔයාගේ ලැබලා දින නෑ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම මේ වගේ සමාන අත්දැකීම් තමයි ලබන්නේ නිරන්තරයෙන් මේ වගේ සමාන අත්දැකීම් ලබනවා එහෙමයි ඔය ආරා දැන් තමන්ට තමන්ගේ ආර්ය මාර්ගය පිළිබඳව මොකක් තියෙන දැනීම ආර්ය මාර්ගයේ ස්වාමීන් වහන්සේ මාර්ගයේ ඉන්නවා කියන එක පැහැදිලි හොඳටම මොන මාර්ගයේද සෝතාපට්ටි මාර්ගයේ සෝවාන් සෝතාපට්ටි මාර්ගයේ ඉන්න බව පැහැදිලි පැහැදිලි සෝවාන් අංග වැඩෙන බව සෝවාංග තමා මාතුලි මොන සෝවාංග තියෙන තමන්ගේ ළඟ ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ සෝවාංග පරිකාන්ත සලසුම් සහගතව ස්වාමීන් වහන්සේ සීලේ කැඩෙන්නේ නැහැ මොන සාක්කි සාක්කි කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සර අපි දයමක් මොනවා හරි උදාහරණයකට ඒ නෝන ආයි කතා කරන්නේ හරි ස්කෝලේ ගිය කාලේ කොල්ලගෙනමයි ආයි කතා සමාන් සමන්සස් මේ ආරකාන්ත සීලේ දැන් කතා කරන්න ඔව් ආරකාන්ත සීලේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අත්දැකීම හරහා කිව්වොත් මට පුළුවන් වුණා මාගේ අතර රාගයක් දේශයක් නැතුව ඉන්න මම හිතනවා ඒක ඒ ආරකාන්ත සීලේ හරහා කියන්නේ ඊළඟට වෙනම තියෙන සෝතපත්ති අංග ඊට පස්සේ ශ්‍රද්ධාව කියලා කිව්වොත් මට ඒ දිහා ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා. මොකක්ද දිහාද? අර විදර්ශනාවෙමින් යන එක දිහා බලන් ඉන්න පුළුවන්කම තිබුණා. මම හිතනවා ඒක තමයි මගේ ශ්‍රද්ධාව කියලා. මොන මොන ශ්‍රද්ධාවද? ඕකප්පන ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේ. මොකක්ද දෙන්නේ ඕකප්පන ශ්‍රද්ධාව? ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ ඉස්සර අත්දැකීම් වලදී ආයි 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 පරණිය කොහම ඒක අතරින් බෑනවනේ බලන්න අවුරුදු 92ක් විතර වෙලා නේද ඔය ඒ කාලේ කොල්ලගෙන තාම අතරින් බෑනේ ආයි එතනට වයින්න මේ වැත්ත හත් වෙනි මනුස්සෙක් දෙකින් ගම ඔක අපෙන් සද්දා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ විදර්ශනා වෙමින් යන ආකාරය
සෙලවීමක් නැතුව මට බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා කියන එක සද්ධාව හරහා සිද්ධ වුණා කියලායි මට හිතෙන්නේ. මොකද එතනදී සද්ධාව? ස්වාමීන් වහන්සේ සද්ධාවක් තිබුණ නැත්නම් ඒක ඒ අවස්ථාව මොකක් කරේ සද්ධාවද? තෙරුවන් කෙරෙහි ස්වාමීන් වහන්සේ. මොකද එතනදී තෙරුවන් කෙරෙහි සද්ධාව? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රාග දේශ මොහො නැතුව ඉන්නේ. ආයිද අර කලින් කියපු සීල ගැන දැන් කියන්නේ. දැන සද්ධාව ස්වාමීන් වහන්සේ මා කෙරෙහි මට සද්ධාවක් තියෙනවා මට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයයි ඔබ වහන්සේගේ නිරෝධ වෙච්ච ධර්මයේ හරහා ආයි ආයි පොතේ තියෙනවා කියනවා ආයි පොතේ තියෙනවා කියනවා උන්නෝග තමයි පැහැදිලි අධ්‍යයකින් මන්නම් තියෙන අධ්‍යයකින් ප්‍රකාශ කරගන්න බෑ එතකොට දැන් ඒ හරහා තමන්ට මොනවද මේ මාර්ගය තුල ඉන්න බව දන්නවා එහෙමයි ස්වාමීනි මාර්ගය තුල දවසට කොච්චර වෙලාවක් ඉන්නවද ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණේ වෙනවා උදේට නැගිටින්නේ ධර්ම ශ්‍රවණේ වුණාට පස්සෙයි ඒ අවස්ථාවේදී බොහෝ විට භාවනාවකුත් කරනවා ඔය නිරන්තරය කියන්නේ නිරන්තරයෙන්ම දවසේ වරින් වර මාර්ගය තුල ඉන්න බව දන්නවා දිනපත නිරන්තරයෙන්ම මාර්ගය තුල ඉන්නවා කියන එක නම් ස්වාමීන් වහන්සේ පැහැදිලුවම අත්දකිනවා පැහැදිලියක් අත්දකිනවා ඔව් එහෙමයි ස්වාමීන් ඒ ආරද මරොත් මොකද වෙන්නේ ඉතින් මලොත් නම් කිසිම මේ බයක් නම් නෑ ස්වාමීන් වහන්සේ මිට ඉස්සෙල්ලා නම් මරණය ගැන බයක් තිබ්බා ඒක එහෙමම එයි බය නෑ කියන්නේ මිට ඉස්සෙල්ලා මැරුණොත් ආයි උපදිනවා නේද කියන බය තිබුණා දැන් මැරුණොත් උපදින්නේ නෑ දැන් එහෙම ප්‍රකට වෙන්නේ නෑ ස්වාමීන් එයා මරණ තුපදින්නේ නැහැ නෝනේ දැන්. නෑ ස්වාමීන් වහන්සේ. ඉපදුණත් වැරදි තැනක උපදින්නේ නැහැ කියන විශ්වාසය. මොකද? වැරදි උප්පත්තියකට භවයකට වැරදි භවයකට යන්නේ නැහැ කියන. වැරදි උප්පත්තිය යන්නේ නැහැ කියලා. උප්පත්තියකට යන්නේ නැහැ කියලා. වැරදි උප්පත්තිය කියන්නේ? ඒ කියන්නේ සතරපාගත වෙන්නේ නැහැ කියන එක. සතරපාගත වෙන්නේ නැහැ කියලා තමන් සාධිකයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් එහෙම නැති එක තමන්ගේ සාධිකය තමන් ළඟ තියෙන එකක් නිසා වෙන අයට අදාළ ගන්නෙ නෙමෙයි. එහෙමයි. අත්දැකීම් තියෙනවා පැහැදිලිවම අත්දැකීම් විශ්සර කරන අර කලින් නෝනට වඩම තියෙන යාපු නෝනත් එක්කම එනිසා තේරුම් ගන්න ඕන භාවනා අධ්‍යක්ෂකමක් තියෙන පැහැදිලිම ලෝකයටම තව තවත් හැබැයි නිරුල් කර ගන්න ඕන ඔය මාර්ගය පිළිබඳවයි සමුදේ පිළිබඳවයි ප්‍රකාශ නොකර නෙමෙයි ප්‍රකාශ කරා ප්‍රකාශේ නිවැරදි කියනවත් නෙමෙයි ප්‍රකාශේ වැරදි කියනවත් නෙමෙයි ඒක තමයි එතන තමයි තියෙන්නේ මේ සමුදේ හැබැයි තවම ප්‍රමාණවත් හේතු බල නැහැ ඇතුලේ හරියට උත්තරේ එන්නේ අනේ ඒ ඇතුළේ තිබ්බනම් එතට එනවා නිරෝධය පිළිබඳ අධ්‍යක්ෂකලා තියෙන පැහැදිලිවම දුක අධ්‍යක්ෂලා තියෙනවා අනිත්‍ය අධ්‍යක්ෂලා තියෙනවා ඔන්න තවත් ආකාරයකට අනිත්‍ය දේනෝ විස්තර කරා. ඔහුගේ දැන් දින කීපයක් තිස්සේ අනිත්‍ය කීප දිනකෙම විස්තර වුණා. දැන් අර කලින් ඕන විස්තරම වෙන ආකාරයකට කලින් ඕන කියන්නේ තලින් අර මේ හිටපු උදේ හිටපු වයින් ඕනලට කලින් අධ්‍යක්ෂකම තිබෙච්ච උනගේ ඒ විවිධ ආකාරයෙන් අනිත්‍ය අධ්‍යක්ෂීම ආකාරය අනිත්‍ය විතරයි මේ ලෝකේ අපිට අත්දකින්න තියෙන්නේ භාවනා කියන්නේ අනිත්‍ය අධ්‍යක්ෂීම පමණයි. අනිත්‍ය අධ්‍යක්ෂීම හරහා අපිට එන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. ඒක අවබෝධය මේ අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා ඒ නෝනට සාතිකේ තියෙන නිසා ඒ නෝන පිළිබඳව ඉදින් නෝනගේ සාතිකේ අනිත්‍යයට අදාළ කරගන්න බෑ. වෙයි සාතිකේ හරහා අනිත්‍යයට පුළුවන් පාඩමක් ගන්න මටත් මෙතන යන්න බැරි කමක් නැහැ. මම බිව්වේ හරක් කිරි කිව්වට මුළු ලෝකයම හරක් කිරි තමයි බොන්නේ. ලෝකේ ලොකුම කෝටිපතියත් හරක් කිරි තමයි බොන්නේ. ඒ නිසා සියලු දෙනා හරක් කිරි බීලා ඉල්ලව හැමෝටම යන්න පුළුවන් එතනට හරකෙක් නොවි නැවත මිනිසෙක්කෝ දෙවි කෙනෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා සංසාරෙන් ඉතුරු වෙන උපරිමුණුත් බවහතකට යන්න සංසාරෙන් ඉතුරු වීම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් යා කිසියම් අවස්ථාවකදී මරමංජකෙදී යාව මාර්යාට ගෙනියන්න බැරි බවට බුදු ගයන් වහන්සේ සාතික කළා තියෙනවා අපිට. මේ සාතිකේ බුදුහාමුදුරන්දී තමන්ගේ ළඟ තියෙනවා තමන්ට සාතිකේ. මේ සාතිකේ නුන තියෙන බවට එනවා ප්‍රකාශ කරනවා. එනවා භාවනා සම්බන්ධයෙන් මොනවා ගැටලුවක් පැහැදිලිවක් තියෙනවද? ස්වාමීන් වහන්සේ මගේ මට අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණයේ වෙන විට ඒ ධර්ම ශ්‍රවණයට අනුගත වෙන්න ස්පිය වුණාම මාව ඉදිරියට ඇදීගෙන යන ස්වභාවයක් තියෙනවා පිටිපසට ඇදීගෙන යන ස්වභාවයක් තියෙනවා වරක් ඉදිරියට ඇදීගෙන යන ස්වභාවයක් තියෙනවා අපසර දින ස්වභාවයක් තියෙනවා ඔව් පිටිපසට ඇදී මොකක්ද තියෙන ප්‍රශ්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒක ධ්‍යාන ස්වරූපයක්ද කියලාත් ධ්‍යාන ස්වරූපයක් කියලා එහෙම ඔව් සාමාන්‍යයෙන් මම ධ්‍යාන වශයෙන් වඩලා කියලා එහෙම නෑ ස්වාමින් වහන්සේ ඔව් දැන් ඔය ධ්‍යාන වලට දැල් බණ ඇහිලා තියෙනවද ධර්මයේ සමහරව ශ්‍රවණය කළා තියෙනවා ස්වාමීන් ශ්‍රවණය වෙලා තියෙනවා නෝන සාමාන්‍යයෙන් දැන් මේ වෙනුවට තමයි ශ්‍රවණය කරන්නේ මොන මට්ටමේ බණද ශ්‍රවණය කරන්නේ ස්වාමීන් වහන්සේර සෝවන් මගට ප්‍රවිෂ්ඨ වීමට ඒවයි අර ජේෂ්ඨ මට්ටමේ කමඨාම් පාඩම් වලින් මට අදාළව තියෙන තොරතුරු ටික ලබා ගන්නවා ස්වාමීන් එන අනිත් උපදේශය දෙන්න ඕන නෝනත් එක්කම සහෝදරීටත් අනිත් නෝනටත් ඒක පටලව ගන්න නැතුව උන්නතට යන්න කියලා අන්නේ නෝන දැන් අධ්‍යයකෙම තියෙද්දිත් ඒ නෝන කියලා දිනන දැන් පැහැදිලි ඒක තමයි අපි
මේ බුදුගෙනෙක් එක්ක මේ ගමන යනවා කියලා කියන්නේ පසු බුදු නොවිය. ඒ අර කලින් ඕන පසේ බුදු වෙන්න හදන. මේ කාලේ පසේ බුදු වෙන්න බෑ තේරුම් ගන්න. ඔන්න දෙන්න ගැතර වෙනස එකට ආපු දෙන්න. ඒකෝට මේ නෝන දන්න දැන් මමට අහන දේ සෝවාන් මගට ප්‍රවිෂ්ටි මේක මේ සරල බණක් හැබැයි මුළු ලෝකේ තියෙන මුළු බණේ මේක ඇතුලේ එකතු වෙලා තියෙනවා. ඒක තමයි අපි කරගන්න ඕන. ඒ නිසා මේ කමටන් සාකච්ඡා වලින් පාඩම් ඔක්කොම දාන්නෙත් නෑ YouTube එකට යන්නේ තෝරගත්තු ටිකක් විතරයි. ඒකෙන් Tamanට අදාළ ටික ගත්තා නම් මේක හරි සරලව යන්න පුළුවන්. ඒතකොට ඒක තමයි ලෝකයට වෙන පණිවිඩය. ඒතකොට නෝන කළා තියෙන කටයුතු හරි ඔය කියන එක හරහා නෝන ධානාගත වෙනවද නැද්ද කියන එක පිළිබඳව නෝනම අවබෝධ කරගන්න ධානාගත වීම පිළිබඳව එතන බයක් ඇති වෙලා තමයි ඔය ප්‍රකාශනය කරේ. නැත්නම් ධානාගත වීම පිළිබඳව බයක් නැතුව වෙන අදහසක් කරාද ඔය ප්‍රකාශනය කරේ දැන් පස්සේ කරු ප්‍රකාශනය. බයක් ඇති වෙලා නෙමෙයි ස්වාමීන් වහන්ස, ඒක නිරන්තරයෙන් අත්දකිනවා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයේදී පමණක් නෙමෙයි, සමහර වෙලාවට දෙවෙනි උන්සෝ මනසිකාරය කරන්න පොළේ අතට අරගෙන හිටගෙන කරනවා නම් අන්න ඒ අවස්ථාවලදීත් ඉදිරියට එහෙම යෑමක් වගේ සමහර අවස්ථාවලදී අත්දකිනවා. පිටිපසට භාවනා කරන අවස්ථාවලදීත් අත්දකිනවා. දැන් වැදිරදී පසුගිය ඉරිදා ඒ මේ සෝවාන් මගට ප්‍රවිෂ්ටි මේ වැඩසටහන ශ්‍රවණය කරාද? පසුගිය ඉරිදා ඕ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ඕ උත්තර දුන්නේ නැද්ද? නැවත ශ්‍රවණය කරන්න ඕනි ස්වාමීන් වහන්සේ. නැවත ශ්‍රවණය කරන්නේ නැහැ. ශ්‍රවණය කරන්නේ ඉතින් අහුල දින්න. ඔකට උත්තර දීලා ඇති පහුගිය ඉරිදා. ආල බලන්න ඉදා ගැබ්බේදා අනුශාසනාවේදී ඔකට පැහැදිලි උත්තර දීලා ඇති. කමන සාකච්ඡායේදී උත්තර ඇති ඔකට. ඉදා පැහැදිලි කමන කීපයක් ඉදිරියට දුන්නා මෙතන. ඒවා සමහර අය හිතන්නේ වීලුවගේ කමනහන් කියලා අධ්‍යයන් කීපයක් තියෙනවා YouTube එකේ වෙන වෙන ප්‍රකට වෙන ආකාරයට. ඉදා අනුශාසනාවන් පස්සේ විදර්ශනාව කියලා මාතෘකාවට ධර්ම දේශනාව දීුනේ අවස්ථා තුනේදීම ඔය විස්තරලා තියෙනවා නුනා. ඔය නුනා අහන එක ඔය ආකාරයෙන්ම විස්තරලා ඇති. අන්නේක ශ්‍රවණය කරලා බලන්න. ඒක තමන්ට හම්බේ උර උත්තර. පැහැදිලි වෙන නිසා බය වෙන දෙයක් නෑ. අපි ධානාගත වෙන එක තමයි නෝන භාවනා කරනවා කියලා කියන්නේ. වෙයි මේ අපි අර එක එක කියන මේ ආර්ය ධාන කියලා රෝම මේ දිවි ලෝක යන නෙමෙයි. සංසාරයෙන් ඈත් වෙච්ච සහතිකේ තියාගෙන මම ඉන්නවා කියන එකයි. විතක්ක විචාර ප්‍රීති සුඛයකක පළවෙනි ධානය හෝ ඉන්හිහා තමන් ඉන්නවා කියන එක සහතිකේ තියනවා නම් දවසේ පැය 24 තමන් ඉදින් මාර්යාට බෑ තමන්ම කාමාවචර ගෙනියන්නේ. ඒක තමයි නෝන ඉදිරිපත් කරන එක අතිරේක තොරතුරක්. ඒකත් හරහා තමන්ගේ අර කලින් දුන්නු ප්‍රකාශනේ නැවතර සනාථ කිතුළු කරෙන්නේ. තවත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ධර්මය ශ්‍රවණය කරනකොට මම iPad එකෙන් ධර්මය ශ්‍රවණය කරන්නේ. ඒ වෙලාවේදී අර ඒකේ තියෙන ලෝගෝ එක, ඒ කියන්නේ විස්තරයක් තියෙනවා නම් කායanusasanawa, cittanusasanawa, vedananusasanawa කියලා ලොකු අකුරෙන් හරි කුඩා අකුරට හරි යමක් විස්තරයක් තියෙනවා නම් ඒකට ධර්මයේ ශ්‍රවණයට අනුගත වෙලා ඉන්න විට අර ඒ අකුරු එහාට මෙහාට යනවා, උඩට පහළට යනවා, නැවත එකතු වෙනවා, නැවත පොකුරු ගහනවා. ඒ වගේ ස්වභාවයකුත් මේ දිනවල අත්දකින්නවා ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රවණේ ලයිදි. ඔව් ධර්ම ශ්‍රවණේ බලා ඉන්නකොටත් කොලයක් කොලේ බලාගෙන ඉන්නකොටත් සමහර වෙලාවට ඒ වගේ අකුරු එහා මෙහා යනවා, උහෙට පහළ යනවා, මාජින් එකෙන් මෙහා පැත්තට එනවා, ඉඩසක් ඇතුව එනවා. මේ වගේ අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මොකද නෝන කියන්නේ? ඒතකොට ඒක අර කොටසක් විතරක් අරගෙන කිව්වේ මොකද්ද? ධම්ම ඔය කායන වසනා විදන වසනා කියන මාත්‍රාවක් විතරක් අරගෙන ඒක සම්බන්ධ කරේ මොකද්ද? ස්වාමීන් වහන්සේ අවසරයි. ඒක කායන වසනා වේදනා වසනා වගේ එකක් කියලා අරන් එහෙම එකක් විතරක් අරගෙන එහෙම එකක් තියෙනවා කියලා ප්‍රකාශ කරේ මොකද්ද? නෑ ස්වාමීන් වහන්සේ, මුතු මම වේදනානුපස්සනාව කියලා වෙනම දෙයක් කරලා නෑ ස්වාමීන් වහන්සේ. නෑ නෑ, දැන් මොන ප්‍රකාශ කරනවද කිව්වේ? කායන වසනාව ඒ වගේ එකක යනවා මොනවද කියලා ප්‍රකාශයක් කරනවා. දැන් ඔක පටන් ගන්නකොට නෑ ස්වාමීන් වහන්සේ, ඒ අර අකුරු වචන තියෙනවා නම් මාත්‍රිකාව කායනුපස්සනාව ඒක තමයි මාත්‍රිකාව විතරක් ඒ අකුරු විදියට පේනවා කියලායි කියන්නේ. ඒ මාත්‍රිකාවල අකුරු උඩ පහළ ගිහිල්ලා වෙන වෙනේවට සම්බන්ධ වෙනවා. ඒ මාත්‍රිකාවේ අකුරු විතරයි එහෙම පේන්නේ. අනිත් ඒ අනිත් කොලේ තියෙන අනිත් දේවල් වල අකුරු පේන්නේ නැහැ කියලායි කියන්නේ. නෑ ස්වාමීනි, කොලේ බලනකොට කොලේ ඒ මට පෙනෙන සියලුම අකුරු එහාට මෙහාට යනවා. ඒ වගේ තමයි ස්වාමීනන්ස කොලේ බලද්දී අත්දැකීම. කොලේ බැලීමේදී අත්දැකීම ඒ කොලේ මට පෙනෙන කොටස එහාට මෙහාට යෑමක්, පොකුරු ගැසීමක්. ඔව්. අන්න ඒ වගේ දෙයක් අත්දැකීම. ඔව්. ඒ කියන්නේ අනිත් වෙලාවේදී ධර්ම ශ්‍රවණයේදී. ධර්ම ශ්‍රවණයේදී අර iPad එකෙන් අහනකොට ස්වාමීන් වහන්සේ අර ලෝගෝ එක එහෙම තියෙනවනේ. ලෝගෝ කියන්නේ මොකද්ද? සමාවෙන්න ස්වාමීන් වහන්සේ. අර ඒ පින්තූරයක් තියෙනවනේ. ඒ වුණා නෝන කිව්වේ. පින්තූරයක් තියෙනවනේ ඒ අර ධර්ම ශ්‍රවණයේ. අය කියන්නේ නෝන කියන්නේ දැන් අහන්නේ YouTube එකෙන් නේද? ඔව් YouTube එකේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒකේ තියෙන මේ ෆොටෝ එක. ඔව්. අන්න ඒ ඒවා එහාට මෙහාට යනවා. දෙතුන් ඩබල් වෙලා මේ තුන් වාරයක් වෙලා අන්නේ වගේ මොකද ඒ ආවදේ
එතනදි සංස්කරණය කියලද කියලා වගේ ස්වාමීන් වහන්සේ අවබෝධයකට ගිහින් තියෙන්නේ දැනට නම්? මුදේක එතන පුංචි පඩලයිලා තියෙනවා තාගතයන් වලනේ මොන කාලිබ්ලෝ ප්‍රසෙන් දිනවා තව විශාල ප්‍රසෙන් කින්න කොමන තාගතයන් මෙතන. ඒ නිසා ඒකකින් තව තවත් අත්දකින්න. එතකොට ඔක තේ නිරුල් වෙවි. බාර මේ කොලේ බලානි කියන එකේදී කියපු කතාව යම් කිසි අවබෝධයක් තිනවා තේරෙනවා. උතන්දී ඔය ලෝකයේ විතරක් යනවා කියන එකේදී නිරෝල් වෙලා නැති ස්වභාවයත් අපි නු කරන්නේ ලෝකයේ විතරක් නෙවෙයි උතනත් අනිත්‍යවත් අතර නෝන දැකලා තියෙන ලෝකේ ගන්න එක තමයි අපේ ඔය රාගේ අපේ කියන්නේ දන්නවා කියන එක අනිත්‍ය අවබෝධ කරගන්න උන් තැනක් සමුදේ දැනගන්න උන් තැනක් එතන. ඔව්. يعني ලෝකෝ එක දකින්න අනිත්‍යව දකින්න නැතු කියන එක නෝන කියන්නේ එතන. ලෝගෝ එක පමණක් නෙමෙයි ස්වාමීන් වහන්සේ, ඒකම තියෙන අකුරු ඒ යටත යට දාලා තියෙන. ඒක තමයි ලෝගෝ එකේ තියෙන අකුරු ටික නගින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක නිකන්. එතකොට ඒක අපිට තේරෙන ස්වභාවයේ සම්මුත ලෝකේ තියෙන තෝරගත් වෙන්න ඕන. එහෙමයි. අපි මල්ලේ ආයක හොඳ ලුකුන් අලත් දකින්න අනිත් මල්ටි දකින්නේ නැහෙනි. අන්න ඒ වගේ. ඊවල 10ක් දකින්න ඕන එතනදී ලුකු ගේනේ අපි දකින්නේ පොඩි ගේ දකින්නේ නැහෙනි. මිනිස්සු 100ක් කිනවට අපි දකින්න ඕන එතනින් උස මිනිස්සෙක් එමත් එතන අමුතු විදිහේනේ මිනිස්සෙක්. අන්නේ වගේ ඒක තමයි අපේ තියෙන තුන් සුෂ්ණාය ප්‍රමාණය. අන්න එතන හරියට අහුණා නම් නෝට සමුදේ අහුවේවි. ඒ තමන්ගේ ඔය තිබෙනා තෘෂ්ණාවාරයන දේවල් එහෙරා තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතන බලන්නේ ඒක විතරක්ද අනිත්‍යවත් නැද්ද කියලා හෙව්වනම් නෝට අහුවේ සමුදේ හරියට. එහෙමයි ස්වාමී. එහෙමයි ස්වාමී. එහෙනම් අපි එතන ගමනක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් කාලය නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙයාට view එකක් දීලා එකයි විශ්වපමණලා තියෙන දොරතුරු ප්‍රකටන ආකාරයට තවත් හැබැයි කමන ගන්න විශාල විශක් වෙන දොරතුරු වර්තාවන්නේ. ඒ නිසා අපි පැය භාගයක පමණ වීකයක් දීලා එකයි 45ට එකයි 50ට පමණ නැවත සාකච්ඡාව ආරම්භ කරන බලාපොරොත්තු වෙනයි. ඒත් ඒ කමන තුදිනු දා සිළු දිනාටම නිවන් සැප ලැබේවා.